ආයුබෝවන් උණුසුම් පුවත් ලදසැනින් ඔබ වෙත ගෙනෙන අපේ YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ශ්‍රී ලංකාව තුළ කොරෝනා රෝගය බෝවීමේ ප්‍රවණතාව වැඩිවීමක් සමග දැඩි සත්කාර ඒකකවල රෝගීන් ඇතුළත් වීමේ ශීඝ්‍ර වැඩිවීමක් නිරීක්ෂණය වී ඇති බව සඳහන් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. මේම නිවේදනයයි. COVID-19 අනතුරු ඇඟවීම. ශ්‍රී ලංකාව තුළ කොරෝනා රෝගය බෝවීමේ ප්‍රවණතාව වැඩිවීමක් සමග දැඩි සත්කාර ඒකකවල රෝගීන් ඇතුළත් වීමේ ශීඝ්‍ර වැඩිවීමක් නිරීක්ෂණය වී ඇත. මීට අමතරව ලංකාව තුළ කොරෝනා වෛරසයේ පෙරහමුණ වූ ප්‍රභේදයක්ද පසුගිය දවස් කිහිපය තුළදී වාර්තා වී ඇත. මේ පිළිබඳව විද්‍යාත්මක දත්ත සමාලෝචනය සහ තොරතුරු අධ්‍යයනය කිරීම දැනටමත් සිදුවීගෙන යන අතරතුර මහජනතාව ලෙස අප සියලු දෙනාම මේ වර්ධනය වෙමින් පවතින තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතුයි. රෝග නිවාරණ උපදෙස් පිළිපැදීම මගින් රෝග පැතිරීම ඉතා ඉක්මනින් පාලනය කළ හැකි බව අප සියලු දෙනාම පසුගිය කාලයේදී අත්තුටුවා. පසුගිය උත්සව සමය සහ ඊට සමගාමීව මෙම සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ක්‍රමයෙන් අඩුවීමක් දක්නට ලැබීම මෙම අලුත් අවදානම් තත්ත්වයක් නිර්මාණය වීමට හේතු වී ඇති බව නොඅනුමානයි. යළිත් වරක් දැඩි නීති පැනවීම සහ සංචරණ සීමා පැනවීම වැනි ක්‍රියාමාර්ගවලට යොමුවීම වැළැක්වීම සඳහා සමාජයක් ලෙස රෝග නිවාරණය සඳහා අපගේ වගකීම යළිත් වරක් මතක් කර ගැනීම කාලෝචිත වනු ඇත. දෑත් පිරිසිදුව තබා ගැනීම, මුව ආවරණ පැළඳීම, පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීම, කැස්ස උගුරේ අමාරුව සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ ඇත්නම් මිනිසුන් ගැවසෙන ස්ථානවලට යෑමෙන් වැළකී සිටීම, පුද්ගලින් වැඩිපුර රැස්වන ස්ථානවලට නොයා සිටීම මෙම නිවාරණ උපාය මාර්ග අතර වේ. සෞඛ්‍ය උපදෙස් නියමාකාරව පිළිපැදීම නිසා පසුගිය මාස කිහිපය තුළ යම් ආකාරයක නිදහසක් භුක්ති විඳීමට ලක්වාසි සියලු දෙනාටම හැකි වූයේ මීට පෙර අප විසින්ම ක්‍රියාවට නංවන ලද රෝග නිවාරණ කටයුතු නිසා බැවින් යළිත් වරක් එම උපදෙස්වලට අනුගත වීම අපට අපහසු කාර්යයක් නොවනු ඇත. එම නිසා එළඹෙන කාල පරිච්ඡේදයේ පුරාවටම යළිත් වරක් සෞඛ්‍ය උපදෙස් සකුරටම පිළිපදිමින් අනවශ්‍ය ගමන් බිමන් හැකිතා කවම කරමින් තමාට රෝග ලක්ෂණ ඇත්නම් අන් අය ආරක්ෂා වන පරිදි හැසිරෙමින් යළිත් වරක් කොරෝනා ආසාදන තත්ත්වය රට පුරා පැතිරීම වැළැක්වීමට ඔබ අප සැමගේම කාර්යභාරය ඉටු කරන මෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් ලක්වාසී සියලු දෙනාගෙන්ම අපි ඉල්ලා සිටින්නෙමු.